රතුමස් ගණයට අයත් වන ගවමස් පරිභෝජනය මගින් පිළිකා ඇතිවන බව අප ගව ඝාතනයට එරෙහි අපගේ වැඩසටහන තුලින් ඔබව දිගින් දිගටම දැනුවත් කළා. එසේ ඇතිවන පිළිකා සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද? අද අවධානය ඒ පිළිබඳවයි. ප්‍රොසෙස් රෙඩ් මීට් සකසන ලද ගවමස් රතුමස් පළවෙනි ගණයේ පිළිකා කාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. බඩවැලේ පිළිකා හැදෙන සංඛ්‍යාව රතුමස් නිසා 118කින් ඉහළ යනවා කියලා තියෙනවා. ඒ කියන්නේ හැම මැරෙන 5 දිනෙකින් එක්කෙනෙක් රතුමස් පරිභෝජනය කරන අයගෙන් බඩවැලේ පිළිකාවක් හැදිලා මිය යෑමේ හැකියාව තියෙනවා. මේ අග්නයාශයේ පිළිකා ඒ කියන්නේ ඔයාලා දන්නවා අග්නයාශය තමයි එන්සයිම ආහාර ජීර්ණ කරන එන්සයිම ටික නිකුත් කරන්නේ. ඒතර හිතලා බලන්න ඒකේ පිළිකාවක් ඇදිච්චාම මේ එන්සයිම නිකුත් වෙච්චාම ජීවත්ව සිටියදීම මේ ඒ ඉන්ද්‍රිය අවට තියෙන සියලුම ඉන්ද්‍රියන් දිය වෙන්න ගන්නවා. දිය වෙනකොට අධික වේදනාවක් ඇවිල්ලා බඩ අල්ලගෙන මෙහෙම නැවිලා කෑ ගහ ගහ තමයි ඒ අය සාමාන්‍යයෙන් මිය යන්නේ. ඉතින් ඒ පිළිකා වැඩි වෙනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ පිළිකා වැඩි වෙන බව බඩවේ සදාහන් කරනවා. අනිකුත් බෝනවන රෝග ගත්තාම හෘද රෝග පැහැදිලිවම වැඩි වෙනවා කියනවා. ඒ වගේම හෘද රෝග වැඩි වෙනවන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති අංශභාග රෝගෙත් වැඩි වෙනවා. ලෝකයේ පුරා ඇමරිකානු කැන්සර් සොසයිටි ඊළඟට කැන්සර් කවුන්සිල් ඕස්ට්‍රේලියාව වගේ ලෝකයේ සියලුම දියුණු රටවල් වල තමන්ගේ රටේ පිළිකා පිළිබඳ තියෙන ජාතික ආයතනය මේ මල මත ඒ විදිහටම පළ කරලා තියෙනවා. එතකොට අපි මේ රජයෙනුත් ඉල්ලලා සිටින්න අවශ්‍යයි. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් කියනවා එහි නිල වෙබ් අඩවියේ මේ කාරණා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපුටාගෙන පළ කරන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.